ඒ වගේ තවත් ස්කන්ධයක් තියෙනවා. මොකද මේ රූපයෙන් තොර, වේදනාවෙන් තොර, සංඥාවෙන් තොර, සංකාරයෙන් තොර, විඥාණයෙන් තොර. විඥාණය යාමක්, පිහිටීමක්, වැඩිවීමක්, ත්‍ුතියක් නොකියෙමි කියන බුද්ධ දේශනාවක් තියෙනවා. එතකොට අසඤ්ඤ තලයේ සිත නැති බව කියයි. සිත නැති විට රූපේ විතර තියෙනවා කියන බුද්ධ දේශනාව ගැලපෙයිද? දැන් රූපයෙන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරයෙන්තරෝ විඥානයක ප්‍රවැත්මක් නැහැ. දැන් විඥානේ මේක මෙහෙම මේ ප්‍රශ්නේ ගැලපෙනා මේ අහන විදිහට විඥානයෙන්තරෝ, සංකාරයෙන්තරෝ, සංඥාවෙන්තරෝ, වේදනාවෙන්තරෝ රූපයක ප්‍රවැත්මක් නැහැ කියවන. අසඤ්ඤ රත්නේ රූපයක් තියෙන්නේ කොහොමද එහෙනම් කියන ධර්මයේ ගැලපෙන්නේ කොහොමද? ඔය අදහස ගන්න පුළුවන් ඔය විදිහට ගත්තා. නව දේශනා කිරීමේ කණිපැත්ත රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරේන්තරෝ විඥානීයක ප්‍රවැත්මක්. එහෙනම් රූපේන්තර අසඤ්ඤ සත්‍යයේ රූපේ තිබුණාම විඥානිය නැතුව තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක්. ඔබ ප්‍රශ්නය කියන්නේ මෙහෙම ආවනේ. විඥානීයතරෝ සංකාරේන්තරෝ සංඥාවෙන්තරෝ වේදනාවෙන්තරෝ රූපේක ප්‍රවැත්මක් නැහැ කියලා දේශනාව කළා තිබුණා. අසඤ්ඤ සත්‍යයේ හිත නැතුව කොහොමද රූපේ තියෙන්නේ එහෙනම් කියලා ප්‍රශ්නේ දාන්න පුළුවන්. දැන් එහෙම ප්‍රශ්නයක් මේ කණිපිට ගිහිල්ලා ඉන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරයෙන්තරෝ විඥානයක්. එතනක් තියෙනවා. ඒතර විඥානයෙන්තරෝ, ඒ සංකාරයෙන්තරෝ, සංඥාවෙන්තරෝ වේදනාව පිළිබඳවත් නැහැ. මොකද වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ හතර සහජාත වස්තු. එකක් නැත්නම් හරි කනේ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික පිළිදන්නේ යම් තැනක අන්‍යෝන්‍ය බැඳීම සම්බන්ධතාවය සාජාතව. ඒක රූපේන්තරෝ නැහැ කියන එක. රූපේ තමයි ස්පර්ශය ලබා දෙන්නේ මුල් වෙන්නේ. එන්නේ රූපේන්තරෝ නැති. මේ රූපේන්තරෝ හිතක් පහල කරන්න බෑ. හිතකින්තරෝ රූපයක් පහල කරන්න බෑ කියන එකක් නැහැ. රූපේ ජීවත් කරවන්නේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය කියන්නේ හිත නෙමෙයි. වේදනා, සංඥා, සංකාර, විඥාන නෙමෙයි කර්ම ශක්තිය කියන්නේ. කර්මජ වාස්තන එක තමයි ජීවිත රූපේ. යන්තනක රූපයකින් ජීවත් කරනවා නම් ඒකනේ හිතක් අවශ්‍ය වෙන්නේ. හැබැයි කර්ම ශක්තියෙන් අවශ්‍ය කරන ගොඩනගෙන ජීවිත රූපේ අවශ්‍යයි. නේ අසඤ්ඤ ශක්තියේ සත්‍යයල ජීවිත රූපේ තියෙනවා. කර්ම ශක්තියෙන් ජීවිත රූපේ පවත්තර. ඒකෙන් ඇහැට රූප කන්ට ශබ්ද ආදී අරමුණු කරවල ඇති කරවන්නා වූ ඒ ස්පර්ශයයි දෙන්නේ. රූපේ පවත්තරනවා. චක්කුංච පරිච රූපේච උපද්දී චක්කු විඥානං කියන එක ඇති කරවන්නේ නැහැ. ඇසයි රූපයයි මුලින් පහළ වෙනවා පුරේ ජාත. මුලින් පහළ වෙනවා. ඒ දෙකේ ඝට්ටන නිසා පත්‍ය ජාත හේවත් ඊට පසුව පහළ වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන. මුලින් පහළ වෙලා තිබිටේ ඝට්ටනේ තමයි. ඒක හට ගන්න. මේ මුලින් පහළ වෙච්ච ඝට්ටනේ. ඒකේ මුලින් පහළ හුඟක් වෙලා තිබිලා ඉනවා කියන එක නෙමෙයි. ඒක විප්‍රීත ප්‍රත්‍යයෙන්පත් වෙනවා කියන සමගයේ දෙන්නේ වෙන් විලාය දෙන්නේ. දැන් අපුඩි ගහපුහම අපුඩි හර පිට වෙනවා. දැන් අපුඩි හර පිට වුණාට පස්සේ අපුඩි ගැහුවා නෙමෙයි. අපුඩි ගහපුහම අත් දෙක එකට වැදුනහම හර පිට වුණා. එහෙනම් ඉතලා සිද්ධ වෙන්න ඕනේ මොකද්ද? හර පිට වීමද අපුඩි ගැහිම? අත්පොල සංගැහිම ඉතලා සිද්ධ වෙන කොටයි අනුකූලව හර පිට වෙන්නේ දෙවෙනියට. හැබැයි දෙවෙනි එක කියන්නේ අපුඩි ගහලා ඉන්න විනාඩි 10ක් 15ක් ගියන පස්සේ හරි පිට වෙනවා එහෙමත් නෙමෙයි. ඊ ආනන්දමයි. ඒකටම ඇඳිලා තියෙනවා. කොහොම සිදුවේද? ඔව් ඒකට සිදු වෙනවා. නමුත් මූලික වස්තුවක් වශයෙන් වෙනවා අපුඩි ගැහිම. අපුඩි ගැහිමේ පළවෙනි එකේ ප්‍රතිඵලය තමයි හේතුවේ ඵලය තමයි හඳ පිටවීම. මෙන්න මේ වගේ ඇහැට රූපයක් ඝට්ටනී වීමේ ප්‍රතිඵලය තමයි ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර වශයෙන් ඊළඟ මනස ගොඩ නැගීම. ඒ වෙලෙම එකකින් ගත ප්‍රතිපලෙ ඊළඟ පස්සා. ඔතන ඔක්කොම තියෙනවා. දැන් මෙහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ද රූප කියන කොට. ඇහැ රූපය, ඇහැට ගෝචර වෙන මේ රූපය රූපය. අන්නේ ඇහැයි රූපයයි කියන දෙක. එකර ඝට්ටණය වෙච්ච මොහොතේ තමයි. ඒ හේතුව මුල් කරගෙන. හිත විදිය හටගන්න. හිත විදිය හට ගන්නකොට ඇහැ ගැටෙන එක ඉවරයි.
හැබැයි චිත්ත වීතියක් ආරම්භයේ විදිහක් නැහැ. අර කියන රූපයක් ඒකට ගැටෙන්නේ නුනා. දැන් මනන්ත පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියනකොට මනස හට ගැනීමද මන කියන එක ඇති වෙන්නේ වස්තු රූපයක් ඕනේ. වස්තු රූපයක් නැත්නම් මන හට ගන්න. එහෙනම් හිත හට ගැනීමට අවශ්‍ය වෙනවා සුද්ධාස්තකය. ඒ කියන්නේ හිත හට ගැනීමට අවශ්‍ය වස්තු රූපය. වස්තු රූපයක් නැතුව හිත හට ගන්නේ නැති නිසා තමයි. අන්නේ වස්තු රූපයට තමයි අනිදස්සණං අප්පටිකං ධම්මායතන පරියාපන රූපං කියන. අතිසියුම් රූප කොටස. අර ධර්ම කියන රූප කොටස. ඒ වස්තු රූපිය ගැටණේ වෙනවා. අන්න වස්තු රූපේ නා එතරම් සිද්ධ වෙන්නේ මනස හැදුනේ. අර සුද්ධ අර කියන වස්තු රූපේ මනස නෙමෙයි. නාම නෙමෙයි. ඒක රූපමයි. ඒකට ගැටණේ වෙච්ච ධර්මය රූපමයි. ඒවා අනිදස්සණං අප්පටිකං ධම්මායතන පරියාපන රූපං කිව්වේ ඒකයි. නාමං කිව්වේ ඉතින් මනස හටගන්නේ සිතිවිලි හටගන්නේ මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ අර මනෝ රූපේද නැත්නම් අර කියන සුද්ධාස්තකේද ධර්ම රූප ගැට මේ වෙලා එදා රූපේන්තරෝ විඥානයක් නැහැ කිව්වෙ ඔන්න ඕක ලෝක සම්මතිය ඔ අරූප භූත රූපයි ප්‍රහාද රූපයි ලෝකයන් විශේෂ නැහැ විශේෂ නැති නිසා ලෝකයා ඒ දෙකෙන් විතරක් පවතින ලෝකෙට අරූප ලෝකය කියනවා අරූප ලෝකය කියනවා රූප නැති ලෝකයක් හටගන්න විදියක් නැහැ බුදු දහම අනුව. හැබැයි නම් මොකක්ද අරූප උනේ මොකෙන්ද පොතනින්ද? භූත රූප, ප්‍රහාද රූප, අවිෂේ රූප. විෂේ රූප කොටන් ගන්න ඊටකින් පස්සේ. නැහැ විෂේ රූපයන්ට වඩා සූක්ෂමයි භූත රූපයි ප්‍රහාද රූපයි දෙක. එහෙනම් සුද්ධාස්තකේ. සුද්ධාස්තක රූපය අවිෂේයයි. ඒක හරවත් නෙවෙයි. අනිත් කෙනෙකුට සුද්ධාස්තක රූපය දකින්න පුළුවන් කමක් නැහැ. දිවතර පේන්නේ නැහැ. අන්න ඒකයි. දිවැහිමවත් දකින්න බෑ. ඒක දකින්න බුදු ඇහි. අනාවරණඥානි. ඒක පේන්නේ. ඒක අනිකයර පේන්නේ බැරි නිසා තමයි අරූප ලෝකේ රූප නැහැ කියන ලෝකය සම්මත කරේ. බුදුරන් වහන්සේ දේශනා කළා රූපයෙන් තොරව වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ නැහැ. එහෙම ගන්න. කලවේ කියලා කියනකොට හුඟක් මෙහා පැත්තා. විඥානයෙන් හටගන්නේ කාටගෙන ඉවරයි පටිසන්ධිය. පටිසන්ධිය හටගන්නේ කර්මජ රූප. කාය දසක භාව දසක වස්තු දසක කියන සුද්ධාසක තුනක සම්බන්ධිලා හටගන්න එකක් හටගන්නේ පරිසන්දියේ. පරිසන්දියෙන් හටගත් එක සංජාතික වශයෙන් බවට පත් වෙනවා. සංජාතිකය කියන්නේ ආව ගන්ධබ්බය බවට පත් වෙනවා. ගන්ධබ්බෝච පචුපටිතෝ හෝති. ගන්ධබ්බයයි වැවටෙන්නේ. ඔක්කන්ති වෙන්නේ. ඔක්කන්ති කියන්නේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාතපත් වෙනපත් වෙනවා. ඔක්කන්ති වෙන මොහොතේ නාම රූපයන සහජාතපත් වෙනපත් වෙනවා. පරිසන්දිය කියන්නේ පිළිඳ ගන්න වෙලාව. ඒ කියන්නේ බඩේ නෙමෙයි. චුටි පරිසන්දි කියන්නේ චිත්තක්ෂණ දෙක අතර හිටින අන්තිම අවසන් චිත්ත විද්‍යාවේ සිද්ධ වෙන එකක් ඒක. පරිසන්දි කණේ විපාකාභ්‍යා කතා නම් කතත්තාච රූපාන කම්මපත් වෙනපත් වේ. එතන සිද්ධ වෙන වෙන එක. විපාක අව්‍යාකෘත සහ කර්මජ රූප. කර්මජ රූප මිස චිත්තජ රූපවත් ඉතර නැහැ. පරිසන්දිය. චිත්තජ රූප හදාගන්නේ හැදුනට පස්සේ. එතන කය හැදිලා පරිසන්දිය ලැබලා ඉවරයි. පරිසන්දිය ලැබුවර පස්සේ නැවත දෙවෙනියත් බැයි 35 වෙන්නේ. එතන චිත්තජ රූපේ. එතකොට ඉතන උද්ධිජ රූප කොන්න කියලා හිතන සිජ කායික වෙන්නේ. ඒකෙන් ගන්ධබ්බය බාහිර ලෝකේ තියෙන ගන්ධයක් උරා ගිහුවහම සූක්ෂම සතුජ කායිකත්වයට පත් වෙනවා. ගන්ධබ්බ කායික වෙනවා. අන්න ගන්ධබ්බ කායික ගඳ සුවඳ මාත්‍රම. ඒ මාත්‍රමට වැද්දා එකයි ඒක මේ කොහේ ඉඳලා කොවිලි හැරි ගඩක් හටගත්ත වෙලාවක සංවාසියක් එදින වෙලාවක ඒකේ අවශ්‍ය පරිසරය හැදිච්ච ඉලක් ගැබර හිඟගන්න. මේ ගැබර හිඟගන්නේ සත්‍යයේ හැදිච්ච කෙනෙක් නිසා. ප්‍රතිසන්දිය ගැබේ කිව්වොත් මුලා. එහෙම එකක් බුද්ධහ පිළිලා නැහැ. නැ කලල රූපය කියන්නේ මොකක්ද? කලලය කියන්නේ. කල ආලේට කල ආල අය කරපු දෙන කලල. කලලය. ආලිය කරපු දෙන්න අය වුණා. මොනවාද ආලිය කරේ? මිනිස් බවට ආලිය කරපු පුද්ගලයා. ආලිය කරපු දෙයට අනු අය වුණේ කොතනද? කල ආල අය කලලය. අනේ කලලය කියන එක හදිච්ච අය. මිනිත් බවට ආලය කිරීම නිසා ඇදිලා ඇදිලා ඒකට අය වෙන තේ තිබුණේ මව් ගැඩි මව් ගැමේ ආරදිට මේ ජනක මේ ජනකාන්නේ ජනකාරු කරනවා ගන්න අන්න අය කරගත්තේ පෙරපු ආලයට අය කරගත්තේ දෙන පෙළ ආලය හෙවත් කලලේ එතකොට ඊළඟ පොදින් පෙළ ඒ අයට වර කරගත්තේ කියලා පෙළ ඒ අය වර කලේ වර එකින් හදාගත්තේ කලියෙ බෙර. කල ආලියට අය කරගත්තේ කලලේ.
ඒකෙන් හටගත්ත අර කලලයේ කියන එක. කල ආලයට ආයත වර කරගත නිසා. කල ආල ආය වර තමයි කලේ වර කලේ වර. කලේ වරේ තමයි මස්ලිය තමයි. හදාගත්තේ. කල ආලයට ආයලා වර කරගත්තේ කලේ වරේ. මේ මස්ලිය එකයි තියෙන කලේ වරේ. ඒකේ මුල මොකද්ද කලලේ. කලලෙන් ආරම්භ කරලා කලේ වරේ හදාගත්තා. කල ආලයට ආයලා තව තවත් වර කරගත්තා මොනවද? මව කරගොනේවා. හතර ධාතු එකතු වෙලා බර කරලා ඉතින් බර එකක් හදාගන්න. කළ ආලීට අය කළ බර කරලා හදාගත්ත එක තියෙනවා කලේ බරේ. කළ ආලීට අය කරගත්ත එක තියෙනවා කලලේ. ඉතින් මව් ගැඹේ කළ ආලීට අය කරගත්ත එක දැදිලා ඒකේ බර කරේ ඉන්න කලේ බරයක් හදාගෙන මේ ලෝකෙට ආවා. ඉතින් කලලේයි කලේ බරයි තියෙන්නේ මස්ලියක අය මුලින්ම පැවැත්මට. ඉතින් කලෙයි කලලේයි කලේ බරයි තෝරා ගන්නත් ඕනේ. පටිසන්ධිය තමයි උඩ නෙමෙයි. ඒක ඊට වඩා සූක්ෂම වැඩ. මේ කලලේ කියන එක අපතන ප්‍රතිසන්දිය කලලේ කිව්වොත් එහෙම. ඒක කොහොමද ගලපලා නැහැ. ගලපන්නේ තේ දෙනකවත් හේතුනේ. ඒක ප්‍රතිසන්දිය ඉතිසලා වෙච්ච එක. සමහරවල් කලලේ අල්ලගන්න කලලේ නිර්මාණය කරගන්න අවුරුදු ගාන ඉතිසලා වෙන ප්‍රතිසන්දිය. එන කලලේ අල්ලගන්න එක ගැබැසි කොහෙද හිටි? අන්තරාභායිකයි. නේද අන්තරාභායිකේ පිළිගතේ නැතුව හරියන්නේ නැහැ. අපි සංජාතිකයි කියනවා. සංජාතිකේ පස්සේ. වජ්ජ මේක අයත් අත්හැරියා. මතු කායකට ගියෙත් නැහැ. මේ අතර සත්‍යය සංහාව පාදානය කියන ජීවත් වෙනා කියලා මම කියනවා. බුදු දන්හා තව ප්‍රශ්නේ උත්තර දුන්නු. වචකොත පරිගාති බුදු දන්හා තියෙන ශ්‍රාවින්නි මේකයි සත්‍යය කියලා. මතු කයකට ගියෙත් නෑ. මේ අතර සත්‍යය කුමක් උපාදානය කියන ජීවත් වෙනවා. බුදු දන්හා තින් අහනවා වචකොත පරිගාති. වච්ච මේකයි සත්‍යය මතු කයකට ගියෙත් නෑ. ඒ කාලේ සංහාව පාදානය කියන ජීවත් වෙනා කියලා මම කියනවා. දැන් බුදු දන්හා පැහැදිලි දේශනා කරලා හැදුවොත් මේකයි සත්‍යය මතු කයකට ගියෙත් නෑ. මේ අතර කාලය තියෙන බව. ප්‍රතික්ෂේප කරන්නේ. එයා අදකින් නීති දෙකක් තුන. මෙතන චුතිය බඩේ ප්‍රතිසන්දිය කිව්වොත්. වාත්තේ උඹට තේරුම් ගන්න පුළුවන් එකක් වර්ණයක් නෙමෙයි අහන්නේ. කොයිද අතර? එහෙම කියන්නේ ඒක. අදකින් බල බුදුරණන් අහන්න දෙන්නේ නැහැ නේ මේ එක. ඔය අතර කිව්ව අපුරු. ඒ අතර කාලේ තණ්හා උපාදානයක ජීවත් වෙනවා කියලා. අතරක් නැත්නම් දේශනා කරනවා. මේ අතර හොයා ගන්න බැරි කමනේ තියෙන්නේ. චුති ප්‍රතිසන්දිය අතර අතරක් නැහැ කිව්වහම. අර කිව්ව අතරයි චුති ප්‍රතිසන්දිය අතරයි දෙක අතරයි හොයා ගන්න බැරි කමනේ තියෙන්නේ. චිත්ත වීතිය චිත්තක්ෂණ දෙකක අතරක් නැතිකමයි තියෙන චිත්තක්ෂණයකවත් අතරක් නැහැ චුති චිත්තේ දාන පරිසම්පති චුති ළඟට පරිසම්පති චිත්තක්ෂණ දෙක නිය දොරේ දෙන අතරක් වින්දු බෑ මේ පරිසම්පික්ෂණේ පරිසම්පික්ෂණේදී කර්මජ රූප විපාක අව්‍යාකෘත අතරක් තියෙනවා අතරක් නැන්නා යම් කිසි දෙයක දෙකක් වින් වින්ද බෑනේ දෙක අතරක් නැන්නා එකක් නේක ඉතින් එතන පෙන්නන්නේ චිත්තක්ෂණයකවත් අතරක් නැහැ කියන අදහස. අතරක් නැහැ කියන එක නෙමෙයි එතන කියන්නේ. අන්තර්භවයක් නැහැ කියලා. එහෙම නෙගන්නේ අදහස. නැති අන්තර්භවයක් කියලා අපි පෙන්නන්නේ. අන්තර්භවයක් නැහැ අතරේදී. චුතියයි ප්‍රතිසන්දිය අතර අන්තර්භවයක් නැහැ. අතරක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. අන්තර්භවයක් නැහැ කියලා. අන්තර්භවය කියන එක එකක් අතර කියන්නේ තව එකක්. අතරක් නැති දියක් ලෝකෙ පිටින් දෙබැයි චිත්තක්ෂණ දෙකක් වෙන් වෙන්න දෙබැයි අතරක් නැන්නා. අතරක් නැති කතාවක් නෙවෙයි මෙතන කියන්නේ අන්තර් භවයක් නැහැ කියලා. මේ චුතියයි ප්‍රතිසන්දිය අතර අන්තර් භවයක් නැති එක. අතරක් තියෙනවා. ආ ඒක භවයක් නෙවෙයි. ඒ කාරණේ ඇත්ත. මේ අන්තර් භව කියලා කියන්නේ මොකේද? ප්‍රතිසන්දිය ආවට පස්සේ ඔක්කාන්තිය දැනගන් තියෙන අතර තියෙන ගන්තබ්බයක්. ඒක වෙනන්නේ ඒගොල්ලෝ ගත වශයෙන් තමයි ඒක අන්තර් භවයක් කියන්නේ. ඉතින් ඕක පටලවාගෙන තියෙනවද? චුති ප්‍රතිසන්දිය අතර අන්තර් භවයක් නැහැ කියලා හිතන් පෙන්නන කාරණේ ඒක ඇත්ත. නමුත් ඔක්කාන්ති වෙනකන් එතනදී අතර කාලේ ප්‍රතිසන්දි වුණාට පස්සේ ඔක්කාන්ති වෙනකන් කාලේ අවුරුදු ගණන් වෙන්න පුළුවන් මේ සත්‍ය කොහෙදී තණ්හා උපාදානය කරන අතර හිටියා අතර කාලේ මේ මේකයි අතරිය මතු කයද කියෙන්නේ නැහැ තණ්හා උපාදාන කරන මේ කාලේ ජීවත් වුණා නෝ දකින්න ඕන ඉතින් තණ්හා ගැන හිතන දැන් තණ්හා උපාදාන කරන ජීවත් වෙනවා කියනවා කියන එතකොට කයක් නැතුවද හිටියේ කියනවා ඒ කාලේ දැන් ඒක බුදුරණාහතේ දේශනා කරපු ওই ධර්මයේම තෝරා ගන්න පුළුවන්. තණ්හාව කියන්නේ මොකද්ද? කොහොමද ගොඩ නැගෙන්නේ? වේදනාපත්තෙන් තණ්හාව ගොඩ නැගෙනවා මිසක් වෙන ක්‍රමයකින් තණ්හාව ගොඩ නැගෙනවා. නැත්නම් තණ්හාව විද්‍යාමාන වෙනවා නම් යන්තරක වේදනාපත්තිය තණ්හාව කියන සිද්ධාන්තින් ගොඩ නැගෙන්න ඕනේ. නැත්නම් වේදනාව නිකන් ගොඩ නැගෙනවා. වේදනාව කොහොමද හැදෙන්නේ? ඒකත් හේතුඵලයක්. මොකද වේදනාවට හේතුව? පස්සපත්‍ය වේදනාව. ඉස්පස්සය ගොඩ නැගීමේ මොන වේදනාව අතිඵලයේ ලැබෙන්නේ?
itu berarti sanha balik lagi ini bukti itu. Nah ispati, ini mukadha halaga. Ini kasih itu pula ya. Halatnya pasti apa sih? Halatnya pasti ispati. Ini ispati yang terlihat kan halatnya itu lebih itu. Nah halatnya lebih itu bukan. Nama rupa siapa halatnya? Nama rupa itu lebih itu. Nama rupa ada kan itu. Ini kasih itu pula ya. Mukadha itu. Winyana pasti nama rupa. Ini winyana itu lebih itu. Nah winyana ini kan ada kan? Ikat hidup balia, maka hidup balia. Sangkara pasti ada winya. Hidupnya kian kerana beda pilihan tulis moni, winya ni ada kan? Ini hidupnya kian kerana beda pilihan tulis moni, mungkin dia hidupnya kian kerana. Suksa mahu, gani bahanu, hidup kata mereka kini, hidup kata yang tanya kerana hidupnya pulang, kian pulang, kerana pulang. Ini sangkara gurunya kini. Ia kerana apa sih kerana parisari? Kaya sanchetana, vajee sanchetana, mano sanchetana negeri itu. Ini kaya sanchetana negeri itu. Kuma kaisu lebih lebih. Kaya seru kerengin. Ini kaya sangkar lagi. Ini kaya sangkar lagi kan kita. Kaya sangkar itu tawasik ini bahasa lebih dia itu. Ini kita masih rupiah dia itu. Nenek ini kan agak ada. Ini yang, itu nih kan si vedana bukti itu dia itu. Rupiah dia itu. Nenek vedana bukti itu dia kan. Vedana vidya mana yang dia kan. Jadi tanha upadana kerana vidya. Tanha vidya kerana kita punya mana lagi. Tanha hidup balik ya. Ikan ini kerana sakti tak hidup. Mehidup meh balik, mehidup meh balik. Nah tanha mana si balik vidya mana nak kita tiap tengah lagi. Ina itu nih. Avidya, sankara, vinyana, nama itu pasalah itu nih. Ispar sevedana kini minyak minyak kau macam ni negi hidup. Ini negi ni kan sama tanha balik vidya mana tu. Ini negi netul nang ini boleh mana tanha balik vidya mana tu. Ini pada cuma pada udah ini kanu siatma kita di itu. Ini tanha upadani kerja. Ini tanha apa dia upadani kerja kita tidak dapat. Ini upadani ini apa dia upadani kerja mana yang beri. Ini tanha upadani beri. Ini akarin. Itu nama antara bayi kerja ni, mana ganda biaya kita ni. Antara bayi kerja kita wajib dalam ini wajib kita ini. Tapi hari ganda biaya kita wajib nak kerana. Gandam boleh pasti parti itu kau tiga bulan nanti pergi dulu desa nak kerana pasti gabi hari gan gandam juga tu lindu orang ini. Ini saya ekornya tiga kerana bulan hari antara apa yang kita pilihkan nak kerana gandam juga pilihkan teri. Gandam juga kerana apa? Anak gandam juga jadi sekali tapi antara apa yang jadi sekali orang pun nama itu nak pernah teri. Jadi nama kita itu gandam juga ni kerana. Ini wajan apa tu lagi me beja bina kerana gandam masih tarik apa ni? Mudah ini dakin doa, ye gulu antara abah kita kira hendini, api ganda api aja ni kena tu. Mudah leh hendini ye tu. Ni api aku tuh. Di antara abah kita ni, nada antara abah yang mana abah kita ni, kerja abah kita ni, meja di wajing, ada me kata abah tu bukan ni, tak ni akal aja, parawada mata ni ni kira dia. Ini api aku tuh kerja tu. Ganda api aja ni kena. Pilih ganda, ganda api mana abah ni? Dah itu kira hendini mana abah ni? Aye antara bayi kita kiri bawa itu kan ganda bayi kita. Ikan apa bayi? Ganda hi elba kan? Ganda itu apa nama? Ganda abb abb kaya ni elba kan? Ganda. Ganda itu elba kata kami na ganda abb. Mana tu? Mul suwad, kola suwad, mal suwad. Ane suka di ganda bayi. Dum suwad. Suwad deval meluori kiri. Ya kan? Yang kisi akari ini, berita ganda apa korang sakit? Kian ni, thapa ganda apa korang sakit? Nang, yang korang sakit, dua kali ganda apa korang sakit? Asuji ganda, malam utara ganda. Mungkin hewa ni, thapa tiang gunung ganda. Ia, ada ganda. Ahar pilu itu ganda. Hewa ni, ya dua kali ganda apa jiwa tu? Naya kerja. Oh. Ani parikan lagi, ni tiga. Ya gunung kalah kan? Ia kami sakti emu untuk ahari. Anu kulu hendih. Ganda biaya ini korang, parti kami dah hati aja biaya ganda. Okey, tak kira kulu hendih ya. Gival orang ini orang ganda, dua kali ganda biaya ini orang. Kela parti kami tipu tiap kami dah tak kira pertama ganda kah. Ganda biaya itu net nangi, dah hati apa hati orang kela parti kami ganda kah ni. Berapa hati ya? Mungkin. Ini ganda itu ilbagi ni ikan. Ganda korang kerana sakti, unggah kerana sakti, unta ahari ni pun dia na, kurukalah dia na. Unggah pun sakti, itu dia kurukalah dia.
දැපණුව මස් කැලලකට ගියාම උගේම ශ්‍රාවයක් දාලා මස් කැලල කුණු කරනවා. කුණු කළා උරා ගන්නවා. මස් ඉක්මනට කුණු වෙනවා පණුව ගහපුවා. පණුව කරන වැඩක් ඒක. පණුවගේ මියන්න ශක්තියක් අර මස් කුණු කරන්නේ. ශ්‍රාවයක් එනවා. වගේ ගන්ධබ්බයාගේ කර්ම ශක්තියෙන් ගොඩනැගිච්ච ශ්‍රාවයක් වැක් කරන පටන් ගන්නවා අර පරික්‍රම කරනවා. වැටෙනට පස්සේ මොකද ඉන්නේ පරික්‍රමේ තියෙන කෙල්ල ටික බලා ඉඳලා පිටින් වෙලා කුණු වෙලා දැන ගන්න පටන් ගන්නවා. ඒකෙන් පරික්‍රම ගඳ ගන්නවා. ඉන් ගන්ධබ්බය විතර නැත්නම් ඒ જાතියම කන්ද. දුවටි ගන්ධබ්බය. ඒ කුණු වීම වෙන්නේ. ඉතින් දවස් ගන්න ගියා පරික්‍රම ගඳ ගන්න. ඒ වගේ අත්‍යකීම විම පෙන්නලා තියෙනවා. සමහර දැන් වල ඒවා කිවිලා අඳුර වෙලා තියෙන ගෙවල් වල පරික්‍රම ගඳ සාරේ බෑ බලන්න පරික්‍රම තියන්නේ බෑ දවසක් යන මහ ගඳ. මම ඉතින් ඒ ඒ ආර කිව්වා. එක්තරා විද මහත්තය. විද මහත්තය මේ ඒකාන්තයේම ඒ බඳු ගන්ධබ්බය ඉන්නවා වෙද. මේ පරික්‍රම ගඳ ගන්න ඒකයි. යාමට ඉනහව. මම හිතුවා අවිරත් මහත්තයට පුළුවන් තර පරික්‍රමේ ගඳ ඇරලා දෙන්න. මම කව සුවාණයක් කරනවා ගඳ නැතිව හදලා දෙන්නා කියලා. පුළුවන් කළා පෙන්නන්න ඕනේ. ඒ මම පොඩි කඩේ දිහා කරලා දුන්නා. බලන පරික්‍රම ගඳ නැහැ. මම කව ගඳ තියෙනවා. ඇත්තට බුදු විදියක් මම දන්නේ නැතුව ඉඳපු ගම මෙච්චර කල්. අද තමයි මම මේ අද්දැකීම ලැබුවේ. මම මෙච්චර කාලෙ ඉඳලා පරික්‍රමේ ගඳ නෙමෙයි එන්නේ කියලා. දැන් තමයි දෙන්නේ පරික්‍රමේ ගඳ නෙමෙයි ඇදින් තියෙන්නේ. ඊට පස්සේ මගේ උපදෙස් ගත්තා. ඇත්තට මොකද්ද මේ සිද්ධාර්ථය මොකද්ද මේ විද්‍යාන කුල බැලුවා. දැන් තමයි මට මේ අද්දැකීමම ඇත්ත තේරෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. බත් පිල්ලු වෙනවා. උදේ වෙලාවත් බත් ටික හවස කන්න බැහැ පිල්ලු වෙනවා. මොකද? දුගති ගන්ධබ්බය ආහාර කරගෙන. මුගෙන් දාපු අර කර්ම ශක්තියෙන් උඩ ආහාරින් නිපදෙ වෙන අවශ්‍ය කරන ශාවලිය. අර ගන්ධ වශයෙන්ම නිපදෙ විල අර වෙන කාවා දිනවා. කාවා දිනාට පස්සේ මොකද දෙන්නේ? උදේ උඹ බත් හැලියේ දවල් බත්නවා පිළිවිද. ඉතින් අර දුගති ගන්ධබ්බය කැතරේ ඉන්න. ඒ ආහාර ගන්න. ඒ ගන්ධබ්බය ඇතින් ඉවත් වෙලා ගියා නම් යම් ක්‍රමයක. අර ආහාරය හවසට බෙදලා ඊළඟ දවසේ ඉඳ බෙදලා පිළිවිද. දැන් මේ හොඳ වෙන අත්දැකීම් ගෙවල් වල දකින්න පුළුවන්. වෙනස තියෙනවා. කෑමක් වෙනවා. වෙලා බලපුවාම රහන. ඉතින් බයිනවා ගෙදර ඉන්න ගෑනුන්ටයි ඔබට වියපෙවුන. මට වියා ගන්න බෑ මුත් කර ගන්න බෑ කියලා. ඌ එලා වින්න ඕනම අර ගන්ධබ්බය ඒක ඇදලා ගන්න. ඌ ගන්න එක ගන්ධය. ගන්ධය ඇදලා ගත්තා පස්සේ අනිත් කෙනා ගන්ධයක්. එහෙන් කෑම සුවඳ නැහැ. සසනේ. අන ගන්ධය ඇදලා ගන්න. එහෙම අමනුෂික කොටස් ඉන්න එක එක මට්ටමේ. දැන් පූජාවක් තියාගෙනත් තියලා දේවාලෙක මේ අන්නාසි කැලලක් ගයවිලා අතේ ඇඟිලි ඉපදෙනා සුවඳ. මොදෙර සුවඳ ගහගෙන ඉන්නකොට ගෙනිනේට වට පිටාවේ සුවඳිනා පූජාවක් තියා යන වෙලාවයි. විනාඩියක් තියන්නේ නැහැ. මෙතන තිබ්බා දෙයියන්ට කැපකලා ආපහු දුනා කියලා. දැන් අරගෙන නායකයන් සෙනග වැඩි ගිය පූජාවක් තියා ගිනින මොනවද කියන කරා යන්න බැහැ. බැලුවේ. තවර පළතුරු සුවඳ බලන්න කොහොමද? අර මොහොතට අරගෙන. දැන් මොහොතට පැහැදිලිව පේන අධ්‍යක්ෂින් නෝ. පූජාවක් තිය දෙනකන් තිබිච්ච සුවඳ දීලා ආපහු ගත්ත ගාම මෙතන දීලා ආපහු ගත්ත ගාම සුවඳ කරා. ඔක්විලා තින්නේ. මොකද? අනේ ගන්ධබ්බ කායිකය අර ගන්නවා. ඒ වගේම කැප කරුවාට අග්ගාලා ඉති. එවැනිම අර ගන්නවා. ඒකෙදී ගන්ධය අර ගන්නවා. ඉන් ගන්ධයේ ඉබ්බගෙන ජීවත් වෙන්නේ සකිනා ගන්ධබ්බයයි.